මේ ගැන කියනවා සුමට කේතු පෘෂ්ඨයේ අභ්‍යන්තරයේ කිලෝ දෙක කුල කුඩා ගෝලයක් තිරස් වෘත්තයක භ්‍රමණය වේ. ගෝලයේ කෝණික ප්‍රවේගයේ 10 රේඩියන් දපරේ නම් ගෝල භ්‍රමණය වන තලයට කේතු තලයේ සිට උස තිරස් උසහනවා. එවිට කේතු පෘෂ්ඨයේ ඇති වන අභිලම් ප්‍රතික්‍රියා වහනවා. මම මේ රූපේ ඔන්න ලොකු කරලා අඳිනවා. ඒතර මේ අර්ධ කෝණයේ අංශක 30ක් කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. අපි අරය R කියලා ගමු. ඒතර අපි ලියတဲ့ R බෙදීම H මේ තිරස් උස H කියලා ගත්තේ. ආර්බිදීම සමාන වෙනවා tan 30. සමුගාලි විදීම බද්ධ වාදී. තාර ලගේ ඉන්න විචාරයක් tan 30 කියලා. tan 30 කියන්නේ අපි දන්න විදිහට මූල තුනක්. එකට මූල තුනක්. h විදීම මූල තුනක් වෙන දුක. ඔන්න ආර ලගේ ඉච් අතර සම්බන්ධයක් නම් ගොඩනගා ගත්තා. ඊට පස්සේ බලලකනු කරන්න මොකෝ වෙන්නේ? මේක සුමට තලයක් නිසා හේතු පෘෂ්ඨයට ලම්බකව තමයි අභිලම්බ ප්‍රතික්‍රියා වෙන්නේ. බර එන්නේ සිරස් mg. එතකොට මේ කෝණේ 30 නම් එතකොට මෙන්න මේ කෝණයේ අංශක 60ක් වෙනවා. එහෙනම් නැවත මේ තිරසත් එක්ක R හදන කෝණයේ අංශක 30ක් වෙනවා. හරි? අංශක 30ක් වෙනවා. එහෙනම් අපි කේන්ද්‍රසට x සමන m දාමු. කේන්ද්‍රසට x සමන m දාමු. දැන් මම මොකෝ ඉන්නේ? කැපිටල් R එකේ අභිලම්බ ප්‍රතික්‍රියාව cos 30 විතරයි තිරස්ස තියෙන බලය. සමාන m R ω වර්ගය. R ω වර්ගය. cos 30 ගැන අපි දන්නවා මුල 3ට 2යි. අර්ථය මුල 3ට 2යි මුල 3ට 2යි සමාන n කියන ස්කන්ධය කිලෝ 2යි r කියන්නේ h එකේ මුල 3යි ඔමේගා වර්ගය ඔමේ කියන්නේ 10 වර්ගය ඉතින් අපි සුළු කරාම මේ නව විදිහට ගත්තොත් කැපිටල් R ලාගේ අපි දන්නේ නැහැ මෙතනින් එනවා 4යි 4යි 10 වර්ගය CI H පෙදීම මුල තුන වෙන කියන තුනයි. ඔන්න ප්‍රකාශන එනවා. ඒක R ළඟේ ප්‍රකාශනයක් එනවා. R CI H පෙදීම තුන. අංක කිලනා තුම් අපි ලියတဲ့ මේක ඉහළ බල සමානයි පහළ බල කියලා. ඇයි ඒ? මේකේ තිරස් වෘත්තයේ ගමන එනකොට තුවරණය තියෙන්නේ කේන්ද්‍ර දෙසට. කේන්ද්‍රයේ තිරස් එනං ඉහළ බල පහළ බල වලට සමානයි. ඒක ඉහළට එන්නේ R R X sin theta. R sin theta. සමාන mg. mg නා අපි දන්නවා. R sin theta ලියමු. සමාන mg mg කියලා ගොත් කිලෝ 2යි 20යි නේද එන්නේ mg කිලෝ 2යි ඔව් එහෙනම් 20ක් වෙනවා අන්න අපිට r ලගේ 40ක් කියලා ඇයි sin එකේ වාගේ ටිකට 40යි ඔන්න r ලගේ යුවා අපි r අහනවද ඔව් අපි ප්‍රතික්‍රියාව පස්සේ අහන්න බැහැ අපිට වෙනස්රිම ගැන දෙන්නේ මේක නේද x තරම් වලින් ගැන විතර පුස්ටි මත දබ්ලම් ප්‍රතික්‍රියාවක වෙනස්රිම ගැන දෙන්නේ කමක් නැහැ දැන් අපි r ලගේ අරගෙන යමු 40 සමානයි R C I H වැඩිව තුන. ඒක හතරේ තිබුණාම H සමාන වෙනවා. දුර දශමික තුන විදිහ දශමික දශම තුනයි මීටර්. දශම තුනයි මීටර්. සෙන්ටිමීටර 30ක්. H ලඟ සෙන්ටිමීටර 30ක් කියලා. එන R ලඟ නිව්ටන 40යි. ඒතර බලනි අපි මුලින් මාන ප්‍රශ්නේ R ලඟ උත්තරේ 40යි. මේ H ලඟ සෙන්ටිමීටර 30යි. R ලඟ 40යි. අනේ ඉතින් උත්තරේ. ඔච්චරයි නේද? ඔච්චරයි.